සිරුදනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිට්ස් ඉන් මැක්ස් YouTube channel එකට. අති බිහිසුණු දාම ඝාතකයෙක් ගැන එදා මිදා තුර නිර්මාණය වෙලා තියෙන සුපිරිම සීරීස් එක තමයි මවුස් කියන කොරියන් සීරීස් එක. ඉතින් මේ සීරීස් එකේ දැනට එපිසෝඩ් 8ක් මම අරගෙන අවිලා තිනවා. කලින් එපිසෝඩ්ස් නොබලපු අයට මවුස් ප්ලේලිස්ට් එකේ කාඩ් එක උඩ දාලා තිනවා. ඒ වගේම පහුගිය එපිසෝඩ්ස් වල ලින්ක්ස් ටික මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. අනිවාර්යෙන් ඒ වීඩියෝස් ටිකත් බලලා අදමම කරන්න හදන නව්වෙනි එපිසෝඩ් එක බලන්න එන්න. කලින් එපිසෝඩ් එකේදී ඔයාලා දැක්ක අවසානයේට බාරම් ගියා ડોක්ටර් හන්ව හම්බෙන්න. අන්න එතනදී හරියටම බාරම් දැනගත්තා. එයා අනතුරට ලක් වෙලා හිටපු उत्तर प्रश्न गोडगट उत्तर अनिवार्योड බලන්න ඔන්න අද එපිසෝඩ් එක පටන් ගද්දිම පෙන්නනවා බාරම් බොංගීට යවනවා ડોක්ටර් හන්ගේ ફોટો එකක් ડોක්ටර් හන්ගේ ફોટો එකක් යවලා බොංගී කියනවනේ ડોක්ටර් හන් තමයි බාරම්ගේ ඔපරේෂන් එක කරේ කියලා අන්න ඒක තහවුරු කරගත්තට පස්සේ බාරම් නිකම්ම ડોක්ටර් හන් ළඟට ගිහින් නැහැ ડોක්ටර් හන් එහෙම නැත්තම් හෙඩ් හන්ටර් කරපු මේ ඝාතන ගැන හොඳට හොයලා බලලා තමයි ගිහින් තියෙන්නේ ඔයාලට මතක ඇති පළවෙනි එපිසෝඩ් එකේදී මම කිව්වා හෙඩ් හන්ටර් මරලා දාන හැම කෙනෙක්ගෙම අතේ ඇඟිල්ලේ එක්තරා කෝඩ් එකක් ගහනවා අන්න ඒ කෝඩ් එකෙන් කියවෙන්නේ මොකක්ද කියලා ඔයාලා ඒ වෙලාවේදී කල්පනා කරලා බලුවද අන්න ඒක ගැන මේ වෙලාවේදී බාරම් හොඳට හොයලා බලනවා ඔයාලට මතක ඇති මේ සීරීස් එක පටන් ගද්දිම අර සොන් කියන තරුණ ගෑන් ළමයා මරලා දාලා තිබුණා. එයාගේ බොඩි එක පිහිනුම් පුහුණු වෙන කණ්ඩායමකට හම්බ වුණා මොහොත ඇතුළේ තිබිලා. අන්න ඒ ගෑන් ළමයාගේ අතේ ඇඟිල්ල තිබුණ කෝඩ් එක මම මේ වෙලාවේදී උදාහරණයකට ගන්නම්. එතන තිබුණේ F25017SEX කියලා. අන්න ඒ කෝඩ් එකෙන් කියවෙන්නේ මොකක්ද කියලා බාරම් හොඳට හොයලා බලලා තියෙනවා. F අකුරෙන් කියවෙන්නේ ෆීමේල් කියන එක. ඒ කියන්නේ මේ මරලා දාලා තියෙන කෙනා ගැහැණුද පිරිමිද? එහෙම නැත්නම් ෆීමේල්ද මේල්ද කියන එක තමයි මුලින්ම තියෙන අකුරෙන් නියෝජනය කරන්න කියලා මේ වෙලාවේදී බාරම් හොයා ගන්නවා. ඊට පස්සේ තියෙනවා 25 ඉලක්කම අන්න ඒක ගැන හොයලා බලද්දි බාරම් හරියටම හොයා ගන්නවා ඒකෙන් නියෝජනය කරන්නේ ඒ මරලා දාලා තියෙන කෙනාගේ වයස කියලා ඊට පස්සේ දෙනවා 17SEX කියලා අන්න ඒක ගැන මුලින්ම බාරම්ට හොයා ගන්න අමාරු වෙනවා බාරම් නමුත් මේ වෙලාවේදී ආටිකල් එකක් කියවලා බලනවා අන්න ඒ ආටිකල් එකේ තියෙනවා මීයන්ව පරීක්ෂණයට භාජනය කරද්දි ඒ මීයන්ගේ කන එහෙම සිදුරු කරනවා ඊට අමතරව මෙතන ඒ ආටිකල් එකේ උඩින් මේ වෙලාවේදී බාරම් දකිනවා සබ්ජෙක්ට් එක්ස්පෙරිමන්ට් එහෙම නැත්නම් පරීක්ෂණ ද්‍රව්‍ය කියන වචනය කෙටි කරන්න භාවිතා කරනවා SEX අර සබ්ජෙක්ට් එක්ස්පෙරිමන්ට් කියන වචනය තමයි SEX විදිහට කැටි කරලා ගන්නෙ. අන්න ඒකෙන් මේ වෙලාවේදී බාරම් හරියටම හොයා ගන්නවා. එහෙනම් ડોක්ටර් හන් එහෙම නැත්නම් හෙඩ් හන්ටර් දැන් මේ මරලා දාලා ඉන්න කීවෙනි කෙනාද කියන එක තමයි 17SEX කියන එකෙන් නියෝජනය කරන්නේ. 17SEX කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති. එහෙනම් ડોක්ටර් හන් එහෙම නැත්නම් හෙඩ් හන්ටර් කීවෙනියට මරපු කෙනාද කියන එක තමයි මේ 17SEX කියන එකෙන් නියෝජනය කරන්නේ. ඒ කියන්නේ 17SEX කියන්නේ ડોක්ටර් හන් 17 වෙනියට පරීක්ෂණය සඳහා මරපු කෙනා කියන එක තමයි මෙතනින් නියෝජනය කරලා තියෙන්නේ. දැන් මේ ආටිකල් එකේ තිබුණා මීයෙක් මේ පරීක්ෂණ සඳහා යොදාගත්තට පස්සේ එයාගේ කන සිදුරු කරනවා එයාව මේ පරීක්ෂණයට භාජනය කරා කියලා හොයාගන්න. අන්න ඒ විදිහටම ડોක්ටර් හන් එහෙම නැත්නම් හෙඩ් හන්ටර් මරලා දාලා තියෙන හැම කෙනෙක්ගෙම අර කෝඩ් එක ගහලා තිබුණ ඇඟිල්ල සිදුරු කරලා තියෙනවා කියලා බාරම් මේ වෙලාවේදී හොයාගන්නවා. නමුත් දැන් බාරම්ට ඇත්තටම දැනගන්න ඕනේ මේ තරම් අමාරුවේ මිනිස්සු මරමර ડોක්ටර් හන් කරන්න හදපු ඒ පරීක්ෂණය මොකක්ද කියලා. අන්න ඊට පස්සේ තමයි බාරම් ડોක්ටර් හන්ව හම්බෙන්න යන්නේ. දැන් මේ වෙද්දිත් බාරම්ට සන්නි යුවන්ගේ යම් යම් මතක එයාට මතක් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අන්න ඒ නිසා තමයි බාරම් මේ වෙලාවේදී ගෙස් කරලා තියෙන්නේ ડોක්ටර් හන් සන්නිවහන්ගේ මොළය Tamanට බද්ධ කරලා ඇති කියලා. අන්න ඒක හරියටම හරි කියලා මේ වෙලාවේදී ડોක්ටර් හන් තහවුරු කරලම කියනවා. ડોක්ටර් හන් මේ වෙලාවේදී බාරම්ට කියනවා මම තමයි ඔයාගේ ඔපරේෂන් එක කරේ. මම නිසා තමයි ඔයා දැන් මේ විදිහ ජීවත් වෙන්නේ කියලා. නමුත් ඇත්තරම දැන් බාරම්ට ගොඩක් තරහ ගිහින් තියෙන්නේ. මොකද දැන් බාරම්ගේ මොළය ඇතුලේ තියෙන්නේ සන්නිවහන්ගේ එහෙම නැත්නම් දාමඝාතකෙක්ගේ මොළයක්. අන්න ඒ නිසා මේ වෙලාවේදී බාරම්ට හොඳටම තරහ ගිහින් තියෙන්නේ ડોක්ටර් හන් මේ කරපු දේ නිසා. ඔයාලට මතක ඇති සන්නිවහන් බාරම්ට පහර දුන්නට පස්සේ බාරම්ගේ ලලාට කණ්ඩිකාවට හානි වෙලා තිබුණා. ඇත්තරම මිනිස්සුන්ගේ මොලේ මතකයේ ගබඩා වෙලා තියෙන්නේ මේ ලලාට කණ්ඩිකාවේ. බොංගී ගිහින් සන්නිවහන්ව මරලා දැම්මනේ. අන්න එතනින් පස්සේ සන්නිවහන්ගේ ලලාට කණ්ඩිකාව ડોක්ටර් හන් විසින් බාරම්ගේ මොලේට බද්ධ කරලා තිනවා. අන්න ඒ නිසා තමයි බාරම්ට මේ විදිහ සන්නිවහන්ගේ යම් යම් මතක මතක් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ඔපරේෂන් එකෙන් පස්සේ බාරම් වෙනස් වෙන්න හේතුවක් දැන් ඔයාලට තේරෙනවා ඇති. ඉතින් මේ හැම දෙයක් ගැනම දැනගත්තට පස්සේ බාරම්ට සෑහෙන අවුල් වෙනවා. බාරම් ඊට පස්සේ මෙතනින් එළියට එනවා. මේ වෙලාවේදී අපිට පැත්තකින් පෙන්වනවා බාරම් ගැන යම් කිසි මිනිස්සෙක් ඔත්තු බලනවා. මේ මිනිස්සයා මේ වෙලාවේදී
කාටද කෝල් කරලා කියනවා බාරම් හැම දෙයක් ගැනම දන්නවා වගේ එයා දැන් ෂොක් වෙලා ඉන්නේ කියලා මේ මනුස්සයා කවුද මේ මනුස්සයා කාටද කතා කරේ කියන එක මේ සීරීස් එක බලාගෙන යද්දී ඔයාලට තේරේ ඔන්න මේ අතරතුරදී අපිට පෙන්නනවා කොමුචි මේ වෙද්දී ඉන්නේ හෙරේ ඔයාලට මතක ඇති අර ඩිටෙක්ටිව් පාගේ දුවගේ ඝාතනය කරේ ජේපිල් කියලා හොයාගත්තනේ ජේපිල්ව ගිහින් මරලා දැම්මා ඩිටෙක්ටිව් පාගේ වයිෆ් නමුත් එතනට කොමුචි ගියා කොමුචි ඊට පස්සේ තමන් නොකරපු වැරද්දට හිරේ ගියා මොකද දැන් කොමුචිට අවශ්‍ය වෙන්නේ නොකරපු වැරද්දකට හරි කමක් නැහැ හිරේ ගිහින් හිරේ ඉන්න ඩොක්ටර් හන්ව එහෙම නැත්නම් හෙඩ් හන්ටව මරලා දාන්න මොකද හෙඩ් හන්ටනේ කොමුචිගේ අම්මා වෙතාත්තයි මරලා දැම්මේ අන්න ඒ නිසා මේ වෙද්දි අපිට පෙන්නනවා කොමුචි හිරේ ඉන්නේ කොමුචි හිරේ ඇතුළට ගිහින් මොන වගේ දෙයක් ඉස්සරහට කරයිද කියලා අපිට අද එපිසෝඩ් එකෙම දැනගන්න පුළුවන් අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා ඔන්න මේ අතරතුරදී අපිට පෙන්නනවා ඩොක්ටර් හන් බාරම් එක කතා කරලා ආපහු එයාගේ හිර කුටියට ගිහින් ඉන්නවා ඔන්න මේ වෙලාවේදී අපිට පෙන්නනවා ඩොක්ටර් හන්ට එයාගේ අතීතය මතක් වෙනවා ඔන්න දැන් මම කියන්න යන කතාව හොඳට අහගන්න ඔයාලට දැන් තමයි හරියටම හිතා ගන්න පුළුවන් හෙඩ් හන්ටර් කියන දාමඝාතකයා බිහි වුණේ ඇයි කියලා ඔන්න මේලාදී ඩොක්ටර් හන්ට මතක් වෙනවා එයාගේ අතීත සිද්ධියක් ඩොක්ටර් හන් තරුණ කාලෙත් වෛද්‍යවරයෙක් විදිහටම තමයි වැඩ කරලා තියෙන්නේ ඩොක්ටර් හන් ඒ වෙද්දිත් පරීක්ෂණයක් කරගෙන ගිහින් තියෙනවා ඩොක්ටර් හන් ඒ පරීක්ෂණය කරන්න උත්සාහ කරලා තියෙන්නේ මැරුණ කෙනෙක්ගේ මොළය ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගේ මොළයකට සම්බන්ධ කරන එක අන්න ඒ පරීක්ෂණ කටයුතු නිසාම ඩොක්ටර් හන් අතින් මේ වෙද්දි එයා ඔපරේෂන් කර කර හිටපු රෝගියෙකුත් මැරලා ගිහින් තියෙනවා අන්න ඒ විදිහට ඩොක්ටර් හන් හිතලම තමයි ඒ රෝගියාව මරලා දැම්මේ කියලා මේ වෙද්දි මේ හොස්පිටල් එකේ ඉන්න ගැරි කෙන ඩොක්ටර් දන්නවා ඩොක්ටර් ගැරි ඩොක්ටර් හන්ව හම්බෙන්නේ ගිහින් ඩොක්ටර් හන්ට බැනලා තිනවා මම තමුසේ කරන හැම දෙයක් ගැනම දන්නවා මම හැමදාම මේ ගැන හංගගෙන කටවහගෙන ඉඳී කියලා හිතන්න එපා මම මේක ගැන අනිවාර්යෙන් හැමෝටම කියනවා කියලා ඉතින් ඩොක්ටර් හන්ට ඩොක්ටර් ගැරි ඇවිල්ලා මෙහෙම බැනනට පස්සේ ඩොක්ටර් හන්ට අවශ්‍යතාවයක් ඇති වෙලා තිනවා ඩොක්ටර් ගැරිව සම්පූර්ණයෙන් මේ කේස් එකෙන් අයින් කළා දාන්න ඔන්න ඒ අතරතුරේදී බොහොම වැදගත් සිද්ධියක් වෙලා තිනවා මේ හොස්පිටල් එකේ ඇතුළේදී අවුරුදු 5 ඉඳන් මස්තිෂ්ක දුර්වල නිසා ඇවිදින්න බැරි තරුණ ගෑන ළමෙක් මේ හොස්පිටල් එකේ ඉඳලා තිනවා ඉතින් ඔයාලම හිතලා බලන්න අවුරුදු 5 ඉඳන් ඇවිදින්න බැහැ කියන්නේ මේ ළමයා දැන් අවුරුදු කීයක් තිස්සේ ඇඳේම ඉන්නේ නැද්ද අන්න ඒ රෝගියාගේ කාමරයට ගියාට පස්සේ ඩොක්ටර් හන් දැකලා තිනවා මේ තරුණ ගෑන ළමයාගේ අතේ තිනවා එවඩෝපා කියන බෙහෙත් වර්ගය මේ තරුණ ගෑන ළමයට තියෙන මස්තිෂ්ක දුර්වල රෝගයනේ අන්න ඒ රෝගියට දෙන බෙහෙත් වර්ගයක් නෙවෙයි ලෙවඩෝපා කියන්නේ අන්න ඒ නිසා ඩොක්ටර් හන් මේ තරුණ ගෑන ළමයාගෙන් අහලා තිනවා ඔයාට කවුද මේ බෙහෙත් දුන්නේ කියලා අන්න එදෙනින් පස්සේ ඩොක්ටර් හන් දැනගෙන තිනවා මේ හොස්පිටල් එකේ අතු ගන්න ඉන්න සේවකයෙක් තමයි මේ විදියට මේ ලෙවඩෝපා කියන බෙහෙත් වර්ගය මේ ගෑන ළමයට දීලා තියෙන්නේ කියලා ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ඩොක්ටර් හන් ඔක්කොම ඩොක්ටර්ස්ලා ගෙන්නලා අර තරුණ ගෑන ළමයාගෙන ලොකු විස්තරයක් කියන්න හදන්නේ මේ තරුණ ගෑන ළමයා දැන් අවුරුදු ගානක ඉඳන් ඇඳේන ඉන්නේ එයාගේ මස්තිෂ්ක දුර්වල නිසා එයාට ඇවිදින්න බැහැ නමුත් ඩොක්ටර් හන් මේ වෙලාවේදී මේ තරුණ ගෑන ළමයාව නැගිටවලා ඇවිදවලා පෙන්නනවා ඉතින් අනිත් ඩොක්ටර්ස්ලත් මේ වෙලාවේදී ඒක දැකලා ගොඩක් පුදුම වෙනවා මේ වෙලාවේදී ඩොක්ටර් හන් කෙලින්ම චෝදනාව එල්ල කරන්නේ ඩොක්ටර් ගැරීට මොකද ඩොක්ටර් ගැරී තමයි මේ තරුණ ගෑන ළමයාට අවුරුදු 5 ඉඳන් මස්තිෂ්ක දුර්වලයි කියලා රෝග විනිශ්චය දීලා තියෙන්නේ නමුත් ඒ රෝග විනිශ්චය වැරදි කියලා දැන් හොඳටම තේරෙනවානේ ඩොක්ටර් හන් මේ වෙලාවේදී අනිත් ඩොක්ටර්ස්ලටත් කියනවා මේ තරුණ ගෑන ළමයාට තියෙන්නේ දුර්ලභ රෝගී තත්ත්වයක්. නමුත් ඩොක්ටර් ගැරි වැරදි විදියට රෝග විනිශ්චය කරලා මෙයාට අවුරුදු ගාණක් තිස්සේ වැරදි බෙහෙත් දීලා තියෙනවා. නමුත් මම මේ රෝගියාට එවඩෝපා කියන බෙහෙත් වර්ගය දුන්නා. අන්න ඒ බෙහෙත් වර්ගය නිසා මේ තරුණ ගෑන ළමයා අද මේ ඔයාලා දැකපු විදියට ඇවිද්දා කියලා. නමුත් මේ තරුණ ගෑන ළමයාට මේ එවඩෝපා කියන බෙහෙත් වර්ගය දීලා තිබුණේ රෝහල් සේවකෙක්නේ. අන්න ඒ රෝහල් සේවකයා කවුද කියලා ඩොක්ටර් හොන් හොඳට හොයලා බලලා තියෙනවා. ඔයාලට හිතා ගන්න පුළුවන්ද ඒ සේවකයා කවුද කියලා? ඒ සේවකයා වෙන කවුරුත් නෙමෙයි අපි හැමෝම දන්න ප්‍රොෆෙසර් ලී. ප්‍රොෆෙසර් ලී ඒ දවස්වල මේ හොස්පිටල් එකේ වැඩ කරලා තියෙනවා. ඇත්තටම ප්‍රොෆෙසර් ලී ඒ වෙද්දී මේ රෝහලේ හිටපු සේවකෙක් විතරයි. අන්න ඒ නිසා මම මෙතන ඉඳන් ලී කියලා විතරක් කියන්න. ඊට පස්සේ ඩොක්ටර් හන් මේ ලී පස්සේ ගිහින් තිනවා ඇත්තටම මේ ලී කියන්නේ කවුද කියලා බලන්න. ඔයාලට මතක ඇති ලීට නංගි කෙනෙක් ඉරින ජෙනිෆර්. ජෙනිෆර්නි පස්සේ ඩොක්ටර් හන් කසාද බැන්දේ. ජෙනිෆර්ටත් මේ මස්තිෂ්ක දුර්වලයි කියන රෝගය තිබිලා තියෙනවා. නමුත් ඇත්තටම ලී කියන්නේ රෝහලේ වැඩ කරන ගම මේ වෛද්‍ය විද්‍යාව ගැන හොඳට දාරලා තියෙන කෙනෙක්. ලීගේ හීනය තමයි කවදා හරි මේ වෛද්‍ය ශාස්ත්‍රයෙන් ඉහළටම යන එක. අන්න ඒ නිසා ලී මේ හොස්පිටල් එකේ වැඩ කරන ගම මේ හැම දෙයක් ගැනම අධ්‍යයන කටයුතු කරගෙන ගිහින් තියෙනවා. කොහොම හරි ලී තමන්ගේ නංගිගෙම තමයි පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. මස්තිෂ්ක දුර්වල වුණ නංගිට ලී අර එවඩෝපා කියන බෙහෙත් වර්ගය දීලා චෙක් කරලා බලලා තියෙනවා. ඇත්තටම ලී ඒ නිසා සාර්ථක වෙලා තියෙනවා. ලීගේ නංගි, ඒ කියන්නේ ජෙනිෆර්, ඒ බෙහෙත් වර්ගය නිසා දැන් මේ වෙද්දි යාන්තම් ඇවිදින තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ ගැන ඩොක්ටර් හන් ලී පස්සෙන් ගිහින් දැනගෙන තියෙනවා. ඩොක්ටර් හන් මේ වෙලාවේදී ඔක්කොම ඩොක්ටර් ලගෙන්දලා කතා කරන වෙලාවෙදී ලීට ලැබෙන්න ඕන ක්‍රෙඩිට් එකත් මේ වෙලාවෙදී දීලා තිනවා. ඒ කියන්නේ ඩොක්ටර් හන් කියලා තිනවා මේ හොස්පිටල් එකෙන් වැඩ කරන ලී කියන මනුස්සයා තමයි මේ තරුණ ගෑන ළමයට එවඩෝපා කියන බෙහෙත් වර්ගය දීලා තියෙන්නේ. අන්න ඒ මනුස්සයා දුන්න බෙහෙත් වර්ගය නිසා තමයි අද මේ ගෑන ළමයා මේ විදිහට හරි ඇවිද්දි කියලා. ඇත්තටම ඩොක්ටර් හන්ට ඕනුනේ මේ ළමයා ඇවිද්දවන්නවත් ලීට ලැබෙන්න ඕන ක්‍රෙඩිට් එක දෙන්නවත් නෙමෙයි. අර ඩොක්ටර් ගැරි කියන මනුස්සයාව මේ හොස්පිටල් එකෙන් සම්පූර්ණයෙන්ම අයින් කළා දාන්න. මොකද ඩොක්ටර් ගැරි දන්නවා ඩොක්ටර් හන් අතින් කෙනෙක් මිය ගියා. ඒක ඩොක්ටර් හන් හිතලම තමයි කරේ. ඩොක්ටර් හන් මේ වෙද්දිත් කරගෙන යන පරීක්ෂ
පරීක්ෂණ කටයුත්තක් නිසා කියලා. නමුත් දැන්වන මේ සිද්ධිය නිසා ડોક્ટર හන් මේ වෙලාවේදී සාර්ථක වෙනවා. ડોક્ટર ගැරි මේ හොස්පිටල් එකෙන් අයින් කළා දානවා. මෙතනින් පස්සේ ડોક્ટર ගැරි ડોક્ટર හන් ගැන තියෙන මේ රහස කිව්වත් අනිත් අය හිතන්නේ ડોક્ટર ගැරි ડોક્ટર හන් ගැන තියෙන තරහා නිසා මේ වගේ දේවල් කියනවා කියලා. දැන් මේ හොස්පිටල් එක ඇතුලේ ලී කියන නිකම්ම කෙනෙක් නෙවෙයි. ලී දැන් මේ හොස්පිටල් එක ඇතුලේ බොහොම වැදගත් චරිතයක් බවට පත් වෙලා. කොහොම නමුත් මේ සිද්ධිය නිසා ලීට වෙනත් විශ්වවිද්‍යාලයකින් ශිෂ්‍යත්වයක් හම්බෙලා තිනවා. එයාගේ අධ්‍යන කටයුතු ඉස්සරහට ගිහින් සාර්ථක කරගන්න. අන්න ඒක ගැන කියන්නේ ලී ડોક્ટર හන්ව හම්බෙන්න වෙලා තිනවා. ડોક્ટર හන් මේ වෙද්දිත් ඉඳලා තියෙන්නේ එයාගේ රහසිගත ලැබ් එකේ. ડોક્ટર හන්ව තමයි ලීට එතනදී එයාව හම්බෙන්න එන්න කියලා තියෙන්නේ. ලී මේ වෙලාවේදී මේ පරීක්ෂණාගාරයට ආවට පස්සේ අහනවා ડોક્ટર හන් ඇත්තටම ඔයා මොන වගේ පරීක්ෂණයක්ද මෙතන කරන්න කියලා. ඊට පස්සේ ડોક્ટર හන් බොහොම උජාරුවෙන් කියලා තිනවා මම කරන්න උත්සාහ කරන්නේ මැරුණ කෙනෙක්ගේ මොළයත් ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගේ මොළයට සම්බන්ධ කරන එක. හරියට දෙවි කෙනෙක්ගේ වැඩක් වගේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේට පුළුවන් මැරුණ කෙනෙක් වුණත් ආපහු ජීවත් කරවන්න. අන්න ඒ නිසා මේ පරීක්ෂණේ සාර්ථක වුණොත් එහෙම තමන් දෙවි කෙනෙක් බවට පත් වෙනවා කියලා ડોક્ટર හන් මේ වෙලාවේදී කියලා දෙනවා. ඊට පස්සේ ડોક્ટર හන් ලීගෙන් අහලා තිනවා ඔයා මොකක්ද කරන්න හදන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී ලී කියලා තිනවා මම කරන්න හදන්නේ හොඳ ජාන කොහෙද තියෙන්නේ කියලා ඒව ගැන හොයලා බලන්න. මොකද මට අවශ්‍යයි මේ ලෝකේ සම්පූර්ණ යුද්ධ අපරාධ නැති හොඳ තැනක් බවට පත් කරන්න. ඉතින් මේක අහපු ගාම ડોક્ટર හන් ලීට කියනවා ඔයා ඔය වැඩේ මෙන්න මෙහෙම කරන්නකො. ඔයා නරක ජාන විතරක් හොයාගන්න. ඒ නරක ජාන විනාශ කරන්නේ කොහොමද කියලා ඔයා ක්‍රමයක් හොයාගත්තොත් එහෙම ඔයාට ඉබේම මේ හොඳ ජාන ෆිල්ටර් කරලා ගන්න පුළුවන් කියලා. අන්න ඒක හොඳ අදහසක් කියලා ලී ඒක ඒ වෙලාවේදී බොහොම හොඳින් හිතට අරගෙන තියෙනවා. අන්න එතනින් පස්සේ අර ලැබුණු ශිෂ්‍යත්වයෙන් නිසා ලී තමන්ගේ අධ්‍යන කටයුතු ඉස්සරහට කරගෙන ගිහින් තියෙනවා. ડોક્ટર හන් පාඩුවේ එයාගේ ගමන ගිහින් තියෙනවා. නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන අවුරුදු ගානකට පස්සේ වෙන සිද්ධිය. ડોક્ટર හන් මේ වෙලාවේදී ටීවී එකෙන් දැකලා තියෙනවා දැන් ලී නිකම්ම කෙනෙක් නෙමෙයි. එයා දැන් ප්‍රොෆෙසර් ලී බවට පත් වෙලා. ප්‍රොෆෙසර් ලී හොයාගෙන තියෙනවා මනෝවිද්‍යාත්මක ජාන ගැන හොයලා ඒවා විනාශ කරන විදිය. ඔයාලට මතකද මේ සීරීස් එකෙන් පටන් ගද්දි මම ඒ ගැන කිව්වා. නමුත් ඇත්තටම ડોક્ટર හන් මේ විදිහේ එයාගේ පරීක්ෂණය සම්පූර්ණයෙන් අසාර්ථක කරගෙන ඉන්නේ. එයා මීයන්ව යොදාගෙන මේ පරීක්ෂණය සාර්ථක කරගන්න ගොඩක් උත්සාහ කරන්නේ. නමුත් දැන් ප්‍රොෆෙසර් ලී සාර්ථක වෙලා ඉන්නව දැකපු නිසා ડોક્ટર හන්ට ප්‍රොෆෙසර් ලී ගැන ඊර්ෂාවක් ඇති වෙලා තියෙනවා. ඇත්තටම දැන් ડોક્ટર හන්ට අවශ්‍ය වෙන්නේ ප්‍රොෆෙසර් ලී සාර්ථක වුණා වගේම තමන්ගේ පරීක්ෂණයත් සාර්ථක කරගන්න. ડોક્ટર හන් කෙලින්ම මෙතනින් පස්සේ මිනිසුන්ව තමයි මේ පරීක්ෂණයට යොදාගෙන තියෙන්නේ. අන්න එතනින් පස්සේ තමයි ડોક્ટર හන් හෙඩ් හන්ටර් කියන දාමඝාතකයා බවට පත් වෙලා තියෙන්නේ. ඇත්තටම ડોક્ટર හන් සාර්ථක වෙලා තියෙනවා. ડોક્ટર හන් පොලිසියට අහු වෙන කලින් ඔයාලට මතක ඇති කොමුජිගේ අම්මව තාත්තවෙන් මරලා දැම්මේ. අන්න ඒ මිනිහ මරුවෙන් පස්සේ කොමුජි මාර්ගයෙන් පොලිසිය ડોક્ટર හන් හෙඩ් හන්ටර් කියලා අඳුනගෙන ડોક્ટર හන්ව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. ඔයාලට මතක ඇති මේ සීරීස් එකේ මම එකතැනක කිව්වා ප්‍රොෆෙසර් ලීට පාර්සල් එකක් එනවා. ඒ පාර්සල් එකේ හිටියේ මීයෙක්. අන්න ඒ මීයා දැකපු ගාම ප්‍රොෆෙසර් ලී බය වෙනවා. ඔයාලට හිතා ගන්න පුළුවන් ද දැන් ඇත්තටම එතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ මීයා එවලා තියෙන්නේ ડોક્ટર හන් විසින්ම තමයි. ડોક્ટર හන් තමන්ගේ පරීක්ෂණ සාර්ථකයි කියලා ඒ විදිහට තමයි ප්‍රොෆෙසර් ලීට දන්වලා තියෙන්නේ. අන්න ඒක සාර්ථකයි කියලා දැනගත්තු නිසා තමයි ප්‍රොෆෙසර් ලී ඒ වෙලාවේදී බය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා බාරම් මේ වෙද්දි ඉන්නේ ડોક્ટર හන්ගේ අර රහසිගත ලැබ් එකේ. ડોક્ટર හන් ඒ ලැබ් එක ගැනත් බාරම්ට කියලා තියෙනවා. බාරම් මේ ලැබ් එකට ගිහින් එතන පොඩ්ඩක් පරීක්ෂා කරලා බලද්දි හොයාගන්නවා පුංචි ගෑන් ළමයි කොණ්ඩේ ගැට ගන්න භාවිතා කරන හෙයා බෑන්ඩ් එක. මේ හෙයා බෑන්ඩ් එකෙන් මොකක්ද ඉස්සරහට බාරම් හොයාගන්නේ කියන එක අපි තව ටික වෙලාවකින් බලමු. ඉතින් මේ අතරතුරේදී ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති. ડોક્ટર හන් කියන්නේ මරණ දඬුවමට නියමලා ඉන්න හිරකාරයෙක්. එයා කොහොමද හොස්පිටල් එකට ඇවිල්ලා බාරම්ගේ ඔපරේෂන් එක කරේ? අන්න ඒක ගැනත් බාරම් ડોક્ટર හන්ගෙන් අහලා තිනවා. ડોક્ટર හන් ඊට පස්සේ ඒක ගැන ඇත්තම කියලා සන්යුහන් බාරම්ට පහර දීලා බාරම් බොහොම අසාධ්‍ය තත්ත්වෙ ඉද්දී බාරම්ගේ ඔපරේෂන් එක කරන්න කලින් කොරියාවේ අගමැතිනිය ડોક્ટર හන්ව කැඳවලා තිනවා. ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඒ දවස්වල කොරියාවේ ජනාධිපතිවරණය තව ටික දවසකින් තියෙන්න තමයි තිබිලා තියෙන්නේ. අන්න ඒ වගේ වාතාවරණයක ජනතාව අතර වීරයෙක් බවට පත් වෙලා ඉන්න බාරම්ගේ ජීවිතේට හානියක් වුණොත් එහෙම ඒක ජනාධිපතිවරණයට තදින්ම බලපානවා කියලා කොරියාවේ අගමැතිනියට තේරලා තිනවා. අන්න ඒ නිසා කොරියාවේ අගමැතිනියට අවශ්‍ය වෙලා තිනවා බාරම්ගේ ජීවිතේ බේරගන්න. අන්න ඒ ඔපරේෂන් එක කරන්න ඕන නිසා තමයි කොරියාවේ අගමැතිනිය ડોક્ટર හන් හිරකාරයෙක් වුණත් එයාව කැඳවලා තියෙන්නේ. කොරියාවේ අගමැතිනිය ડોક્ટર හන්ට මේ ඔපරේෂන් එක කරන්න කියද්දි ડોક્ટર හන් මුලින්ම බැහැ කියලා දිනවා. ડોક્ટર හන් අහලා තිනවා මට මේ වෙනුවෙන් මොකක්ද ලැබෙන්නේ කියලා. ඊට පස්සේ අගමැතිනිය ડોક્ટર හන්ගෙන් අහලා තිනවා ඔයාට මොකක්ද අවශ්‍ය කියලා. ඊට පස්සේ ડોક્ટર හන් කෙලින්ම ඉල්ලලා තියෙන්නේ එයාට නිදහස ලබා දෙන්න කියලා. නමුත් කොරියාවේ අගමැතිනිය ඒකට කැමතිලා නැහැ. ඊට පස්සේ ડોક્ટર හන් මෙතනින් හැරලා යන්න හදද්දි කොරියාවේ අගමැතිනිය වැඳලා ඉල්ලලා තිනවා ડોક્ટર හන්ගෙන් මේක අනිවාර්යෙන් කරලා දෙන්න කියලා. අන්න එදෙනින් පස්සේ එකපාරටම ડોક્ટર හන් කැමතිලා තිනවා මේ ඔපරේෂන් එක කරන්න. ඊට පස්සේ තමයි ડોક્ટર හන් මේ විදිහට ඇවිල්ලා හොස්පිටල් එකේදී අර සන්නිවන්ගේ ලලාට කණ්ඩිකාව කෙලින්ම බාරම්ගේ මොලේට සම්බන්ධ කරලා තියෙන්නේ. අන්න ඒ හැම දෙයක්ම බාරම් දැනගෙන බාරම් දැන් මේ වෙද්දි ඉන්නේ කොරියාවේ අගමැතිනිය හම්බෙන්න ගිහින්. කොරියාවේ අගමැතිනිය මේ හැම දෙයක් ගැනම බාරම්ට කියනවා. නමුත් ඇත්තටම දැන් කොරියාවේ අගමැතිනියටත් එක ප්‍රශ්නයක් තියෙනවා. ડોક્ટર හන් කියන්නේ මනෝවිද්‍යාධිකයෙක්. අන්න ඒ වගේ මනෝවිද්‍යාධිකයෙක් වෙලා ડોક્ટર හන් ඇයි එකපාරටම මේ විදිහට ඔපරේෂන් එක කරන්න කැමතුනේ? අන්න ඒකට හේතුව මේ සීරීස් එක බලාගෙන ඉද්දී ඔයාලට තේරේ. ඔයාලට තවත් ප්‍රශ්නයක් එනවා ඇති. ඒ තමයි කොරියාවේ අගමැතිනිය කොහොමද දැනගත්තේ ડોક્ટર හන් මේ වගේ මොලේ සම්බන්ධ පරි
පරීක්ෂණය කරගෙන ගිහින් සාර්ථක වෙලා ඉන්නවා කියලා අන්න ඒකට හේතුව මම දැන් පැහැදිලි කරලා දෙන්න. ડોક્ટર හන්ගේ මේ රහසිගත ලැබ් එකේ එයා මේ පරීක්ෂණ කටයුතු කරද්දී එයා මේ හැම දෙයක්ම වීඩියෝගත කරලා තිනවා ඒ දවස්වල. අන්න ඒ වගේ වීඩියෝ ටේප් එකක් කොරියාවේ අගමැතිනට එවලා තිනවා චෝයි විසින්. ඔයාලා දැන් හිතනවා ඇති චෝයි කොහොමද ડોક્ટર හන්ගේ ඒ රහසිගත ලැබ් එක ගැන දැනගෙන ඒකේ තියෙන වීඩියෝ එකක් කොරියාවේ අගමැතිනට එව්වේ කියලා. ඇත්තරම දැන් ඔයාලා මේ වෙදී දන්නවා අවුරුදු ගානකට කලින් පුංචි කාලේ හිටපු චෝයි සහ හෙඩ් හන්ට් එහෙම නැත්නම් ડોક્ટર හන් එකතු වෙලා තමයි අර ජොන්ගින තරුණ ගෑන් ළමයා මරලා දැම්මේ. ඔයාලට මතක ඇති ඒ ගෑන් ළමයා පාරේ ඉද්දි තමගේ තාත්තත් එක්ක ඇක්සිඩන්ට් එකක් වුණා කියලා චෝයිනි ඒ තරුණ ගෑන් ළමයා එදනට එක්කගෙන ගියේ. අන්න ඒකෙන් අපිට තේරෙනවා චෝයි කියන්නේ අපි හිතන තරම් ලේසි පහසු චරිතයක් නෙමෙයි. කොහොම හරි දැනට ඔයාලා දැනගන්න චෝයි තමයි ડોક્ટર හන්ගේ රහසිගත ලැබ් එකට ගිහින් අර වීඩියෝ ටේප් එක අගමැතිනට එවලා තියෙන්නේ. අන්න එහෙම කරපු මේ චෝයි ගැන ගොඩක් විස්තර මේ සීරීස් එකේ ඉස්සරහට බලා ගන්න පුළුවන්. අපි බලමු ඒ විස්තර මොනවද කියලා. ඉතින් දැන් මේ වෙදී ડોક્ટર හන් හිරේ ඉඳන් කල්පනා කරලා බලනවා අගමැතිනට කවුද එයාගෙන මේ විදිහට කියන්නේ නැත්තේ කියලා. මොකද අගමැතිනිය ડોક્ટર හන්ට කියලා තිනවා එයාගෙන වීඩියෝ ටේප් එකක් එයාට ආවා. නමුත් ඒක එව්වේ කවුද කියලා දන්නේ නැහැ කියලා. අන්න ඒ නිසා මේ වෙලේදී ડોક્ટર හන් කල්පනා කරනවා කවුද මේ විදිහට වීඩියෝ ටේප් එක අගමැතිනට යවන්නේ නැත්තේ කියලා. නමුත් ඔන්න එකපාරටම ડોક્ટર හන්ට මතක් වෙනවා එහෙනම් ඒ ඔයා තමයි කියලා. ડોક્ટર හන් කියන්නේ මනෝවිද්‍යාවිකෙක්නේ. මනෝවිද්‍යාවිකයන්ට බොහොම දක්ෂ ලෙස නිගමන වලට එළඹෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ වෙලාවේදී ડોક્ટર හන් දක්ෂ ලෙස නිගමනයකට එළඹෙනවා. එහෙනම් චෝයි තමයි මේ විදිහට කරලා ඇත්තේ කියලා. ඒ විතරක් නෙමෙයි මේ වෙලාවේදී ડોક્ટર හන්ගේ කටෙන් පිට වෙනවා ඩිටෙක්ටිව් පාග්ගේ දුවගේ නම. ඇත්තටම ඩිටෙක්ටිව් පාග්ගේ දුව තමයි චෝයි කියන්නේ. ඒක කොහොමද උනේ කියලා තව ටික වෙලාවකින් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේ අතරතුරේදී බොන්ගි බාරම්ට කියනවා ජේපිල් මරලා කොමුචි හිරේ ගියා කියලා. ඇත්තටම දැන් බාරම්ට ඒක විශ්වාස නැහැ. බාරම් ඊට පස්සේ එනවා ජේපිල්ගේ බොඩි එක චෙක් කරලා බලන්න. බොඩි එක චෙක් කරලා බලද්දී බාරම්ට තේරෙනවා මේක ඕවර් කිල් එකක්. එහෙම නැත්නම් මැරුණාට පස්සෙත් මේ මිනි මරුවා මේ මලසිරුරට පවා හානි කරලා තියෙනවා කියලා. ඇත්තටම කොමුචිට හිරේ යන්න අවශ්‍යතාවයක් තිබුණා නම් මේ වගේ ඕවර් කිල් එකක් කරන්න අවශ්‍ය නැහැනේ. එකපාරම වෙඩි තියලා මරලා දැම්ම හිරේ ගියා. ඒ නිසා මේක කොමුචි කරපු මිනි මරුවක් නෙවෙයි කියලා මේ වෙලාවේදී බාරම්ට තේරෙනවා. බාරම් ඊට පස්සේ CCTV පරීක්ෂා කරලා බලනවා. අන්න ඒ CCTV පරීක්ෂා කරලා බලද්දී බාරම් සහ චෝයි මෙතන මේ වෙලාවේදී ඉන්නවා. මේ දෙන්නම දකින්නවා ඩිටෙක්ටිව් පාගේ වයිෆ් අර විදියට ජේපිල් ඇඩ්මිට් කරලා හිටපු ඒ රූම් එක ඇතුළට ගිහින් තියෙනවා කියලා. ඇත්තටම දැන් චෝයි මේ දකින්නේ එයාගේ අම්මා තමයි. එහෙනම් ජේපිල්ව මරලා දාලා තියෙන්නේ කියලා. ඉතින් චෝයි මේ වෙලාවේදී බය වෙනවා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්වනවා ඩිටෙක්ටිව් පාක් එයාගේ වයිෆ් එක්ක දැන් පොලිසියට යන්න හදන්නේ. මොකද ඩිටෙක්ටිව් පාක් හොඳටම දන්නවා එයාගේ වයිෆ් තමයි ජේපිල්ව ගිහින් මැරුවේ. අන්න එතනට කොමුජි ඇවිත්නේ එයා මේ මිනි මැරුම කරා කියලා පොලිසියට බාරුනේ. දැන් ඇත්තටම ඩිටෙක්ටිව් පාක්ට ඒක හිතේ තියාගෙන ඉන්න බෑ. ඩිටෙක්ටිව් පාක් මේ වෙලාවේදී උත්සාහ කරන්නේ එයාගේ වයිෆ්වත් අරගෙන පොලිසියට ගිහින් තමගේ වයිෆ්ව පොලිසියට බාර දෙන්න. බාර මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක්ව එක්තරා තැනකට එක්කගෙන යනවා. දැන් ඩිටෙක්ටිව් පාක් හිතාගෙන ඉන්නේ එයාගේ දුව මැරුණා කියලානේ. තමන්ගේ දුවගේ DNA අඩංගු ශරීර කොටස් හොයාගත්තට පස්සේ ඩිටෙක්ටිව් පාක් විශ්වාස කරේ නැහැ ඒ ඉන්නේ තමන්ගේ දුව කියලා. නමුත් ඒ ශරීර කොටස් එක්තරා තැනක වල දාලා තිනවා. අන්න ඒ තැනට තමයි මේ වෙලාවේදී බාරම් විසින් ඩිටෙක්ටිව් පාක්ව එක්කගෙන යන්නේ. අන්න ඒ වල ළඟට යද්දී එතන තවත් මිනිස්සෙක් අඬනඳ ඉන්නවා ඩිටෙක්ටිව් පාක් දකින්න. ඩිටෙක්ටිව් පාක් ඊට පස්සේ ඒ මිනිස්සගෙන් ගිහින් අහනවා තමුන් ඇයි මෙතන ඉඳන් අඬන්නේ කියලා. ඒ මිනිස්සගේ නම ජන්. ජන් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක්ට කියනවා මේ වල දාලා ඉන්නේ ඔයාගේ දුව නෙමේ මගේ දුව කියලා. ඔන්න දැන් මම කියන්න හදන්නේ මෙතන ඇත්තට මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඔයාලට මතක ඇති මේ හොස්පිටල් එකේ CCTV චෙක් කරලා බැලුවනේ බාරම් සහ චෝයි. අන්න ඒ වෙලාවේදී මේ දෙන්නම දැක්කා චෝයිගේ අම්මා. එහෙම නැත්නම් ඩිටෙක්ටිව් පාගේ වයිෆ් මේ හොස්පිටල් එකෙන් අර ජේපිල් ඇඩ්මිට් කරලා හිටපු රූම් එක ඇතුළට ගිහින් තියෙනවා කියලා. නමුත් බාරම් ඊට අමතරව වැදගත් දෙයක් දැක්කා. ඒ තමයි මෙතන ඉඳලා තියෙන මේ ජන් කියන මනුස්සයා. මේ ජන් කියන මනුස්සයා දැක්කට පස්සේ බාරම්ට එක දෙයක් මතක් වෙනවා. ඔයාලට මතක ඇති කලින් එපිසෝඩ් එකේදී අපරාධ වලට එරෙහි සංවිධානයක කොටස්කරුවන්ගේ ව්‍යාපාරයකට මේ බාරම් සහ කුමුජි කියන්නේ ප්‍රශ්න කරන්න. මොකද දැන් මේ වෙන දාම ඝාතන වලට ඒ සංවිධානයේ හිටපු හොන්චුල් කියන මනුස්සයා ගැන බාරම්ට සහ කුමුජිට මුලින්ම සැකයක් ආවා. නමුත් ඒ කට්ටිය පරීක්ෂණ කටයුතු කරලා හොයාගත්තා ඒ හොන්චුල් කියන මනුස්සයා නෙමේ දාම ඝාතකයා, එයාගේ තාත්තා. එහෙම නැත්නම් ජේපිල් තමයි මේ දාම ඝාතකයා කියලා. අන්න එතන වැඩ කරන මනුස්සෙක් තමයි මේ ජන් කියන මනුස්සයා. ජන් කියන්නේ ජේපිල්ගේ හොඳ යාළුවෙ. ඉතින් මේ වෙලාවේදී මේ CCTV වලින් බාරම් දැක්කා මේ ජන් කියන මිනිස්සයත් මේ හොස්පිටල් එකේ ඉඳලා තියෙනවා කියලා. අන්න ඒ නිසා බාරම්ට මේ ජන් කියන මිනිස්සයා ගැන සැකයක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ බාරම් මේ ජන් කියන මිනිස්සයා ගැන හොඳට හොයලා බලලා තියෙනවා. අන්න එතකොට බාරම් හොයාගෙන තියෙනවා මේ ජන් කියන මිනිස්සයාට දුවෙක් ඉඳලා තියෙනවා ඩිටෙක්ටිව් පාගේ දුවගේ වයසම. ඩිටෙක්ටිව් පාගේ දුවගේ අතුරුදහන් වීමත් එක්කම මේ ජන් කියන මිනිස්සයාගේ දුවත් අතුරුදහන් වෙලා තියෙනවා කියලා බාරම් හොයාගෙන තියෙනවා. බාරම් ඊට පස්සේ ඩිටෙක්ටිව් පාගේ දුවගේ ඒ අතුරුදහන් වීම සම්බන්ධ තියෙන සාක්ෂි හොල බලද්දි බාරම්ට හම්බෙලා තියෙනවා පුංචි ගෑන් ළමයි දාන වර්ගයේ හෙයා බෑන්ඩ් එකක්. ඔයාලට මතක ඇති බාරම් ડોક્ટર හන්ගේ අර රහසිගත ලැබ් එකට යද්දි එතන තිබිලා හොයාගත්ත මේ වගේම හෙයා බෑන්ඩ් එකක්. අන්න ඒ නිසා මේ වෙලාවේදී බාරම්ට සැකයක් ඇති වෙලා තියෙනවා කොහොමද මේ වගේ එක වගේම හෑන් බෑන්ඩ් එකක් මේ ස්ථානවලදී හම්බ වුනේ කියලා. අන්න එතනින් පස්සේ තමයි බාරම් මේ හැම දෙයක්ම තේරුම් අරගෙන තියෙන්නේ. ඔන්න මම දැන් පැහැදිලි කරන්න ඇත්තට මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ජේපිල් කියන්නේ මීට අවුරුදු ගානකට කලින් ඩිටෙක්ටිව් පාක් එක්කම වැඩ කරපු ඔබ පොලිස් පරීක්ෂකවරේ. ජේපිල්
සිසිල්ට කොහොමත් ඩිටෙක්ටිව් පාක් ගැන ලොකු තරහක් ඊර්ෂාවක් ඇති වෙලා තිනවා මොකද ඒ දවස්වල මුළු කොරියාවම හොල්ලපු හෙඩ් හන්ටර් කේස් එක සම්බන්ධව ඔක්කොම හෑන්ඩල් කරලා තියෙන ඩිටෙක්ටිව් පාක් කොහොම නමුත් ඩිටෙක්ටිව් පාක් ප්‍රසිද්ධියම හෙඩ් හන්ටර්ට අපහාස කරපු නිසා හෙඩ් හන්ටර් එහෙම නැත්නම් ડોක්ටර් හන් ඇවිල්ලා ඩිටෙක්ටිව් පාක්ගේ දුවයි පුතයි පැහැරගත්තා ඩිටෙක්ටිව් පාක්ගේ පුතාගේ බොඩි එක නම් පහු වෙනදම හම්බුණා ඩිටෙක්ටිව් පාක්ගේ දුවගේ බොඩි එක ඒ වෙද්දිත් අතුරුදහන් නමුත් දැන් ඔයාලා දන්නවා ඩිටෙක්ටිව් පාක්ගේ දුව වෙන කවුරුත් නෙමෙයි චෝයි කියලා डिटेक्टिव पार्क एवेदित यागे दुआ अतुरदाहन वेदी दागन हिटु पहमदयाक में क्याने एंदुन पहलदुन वागे में हेया बैंड एक देन पावा पोलिसेर दनुम दिलाती मुने अन्न एनिसा एतनी पस्सेज में जेपील के न मनुस्य भुहम दरुन देयाक तमाई करला देने जेपील ट आवश्य वेलाती मुने डिटेक्टिव पार्क को पहालत एदला दानने अन्न एनिसा जेपील तमागे होंदम यालुआ एक याने जंगे दुआ मरला देनो मुकद जंगे दुआ सहा डिटेक्टिव पार्क के दुआ एकम वायसे मे वेलाद जेपील करला देने जंगे दुआ मरला जंगे दुआ बला दान कालीन जंगे दुआगे कोंड कैबिली वगैयाक अरगन එයා අර ඩිටෙක්ටිව් පාක්ගේ දුව අතුදාන් වෙන වෙලාවේදී දාගෙන හිටියා කියපු ඒ බෑන්ඩ් එක වගේම බෑන්ඩ් එකක් අරගෙන ඒ බෑන්ඩ් එකට අර හිස කෙස් ටික අමුණලා ජේපීල් පොලිසියට බාර දීලා තිනවා මෙන්න ඩිටෙක්ටිව් පාක් දුව අතුරුදහන් වුණ වෙලාවේදී දාගෙන හිටපු හෙයා බෑන්ඩ් එක එයා හොයාගත්ත කියලා පොලිසිය ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක්ගේ දුවගේ හෙයා බෑන්ඩ් එක කියලා හිතාගෙන ඒ හිස කෙස් එකම ඒක සාක්ෂියක් විදිහට තියාගත්තා පොලිසිය අවුරුදු ගාණක් තිස්සේ ඩිටෙක්ටිව් පාක්ගේ දුව හෙව්වා නමුත් ඩිටෙක්ටිව් පාක්ගේ දුව ගැන කිසිම සාක්ෂියක් එතනින් පස්සේ පොලිසියට හොයාගන්න බැරි වුණා ඒ දවස්වලම මේ ජං කියන මිනිස්සයත් උත්සාහ කළා තිනවා එයාගේ දුවත් හොයන්න නමුත් ජන්ටත් බැරි වුණා එයාගේ දුව ගැන කිසිම සාක්ෂියක් හොයාගන්න. ඔන්න ඊට අවුරුදු ගානකට පස්සේ උමගක් හරද්දී පිරිසකට හම්බ වුණා පුංචි ගෑණ ළමයෙක්ගේ බොඩි එක. අන්න ඒ නිසා පොලිසිය සැක කරා මේක ඩිටෙක්ටිව් පාගේ දුවගේ බොඩි එක වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ පොලිසිය කරේ ඩිටෙක්ටිව් පාගේ දුව අතුරුදහන් වුණ වෙලාවේ අර දාගෙන හිටියා කියපු හෙයා බෑන්ඩ් එකේ තියෙන DNA සහ දැන් මේ හොයාගත්ත බොඩි එකේ DNA එක කම්පයා කරලා බැලුවා. අන්න ඒකෙන් පොලිසිය හොයාගත්තා මේ DNA දෙකම සමානයි කියලා. ඇත්තටම ඒ DNA කම්පයා කරාම සමාන වෙන්න ඕනේ. මොකද පොලිසිය මේ වෙද්දි හොයාගෙන තියෙන්නේ ජේපිල් මරලා දාපු ජංගේ දුවගේ බොඩි එකේ කොටස්. කොහොමත් ඒ දෙක සමාන වෙන්න එපැයි. මොකද ජේපිල්ම තමයි ජංගේ දුව මරලා ඒ දුවව වල දාන්න කලින් ඒ ගෑන ළමගේ හිස කෙස් ටිකක් අරගෙන ඩිටෙක්ටිව් පාක්ගේ දුව අතුරුදහන් වෙන්න කලින් දාගෙන හිටියා වගේ මෙයා බෑන්ඩ් එකකට ඒ හිස කෙස් කොටස් ටික අමුණලා පොලිසියට බාර දුන්නේ. පොලිසිය මේ වෙලෙදි හොයාගත්තේ අන්න ඒ DNA වර්ග දෙකම සමානයි කියලා. නමුත් ඇත්තටම පොලිසිය මේ වෙද්දි හිතුවේ එහෙනම් මේ ඩිටෙක්ටිව් පාක්ගේ දුවගේ බොඩි එකේ කොටස් කියලා තමයි. අන්න ඒ විදිහට තමයි ජේපිල් මේ ඩිටෙක්ටිව් පාක්ව පහලට ඇදලා දාන්න උත්සාහ කරලා තියෙන්නේ. නමුත් ඇත්තටම ජේපිල් කරේ තමන්ගේ හොඳම යාළුවාගේ දුව මරලා එයාව වල දාපු එක. කොහොම නමුත් ජේපිල් දැන් මේ වෙද්දි හොස්පිටල් එකේ ගෙන බාරම එයාට හොඳටම පහර දුන්නා. එතනට ගිහින් ප්‍රශ්න කරාට පස්සේ ජේපිල් කෙලින්ම පිළිගත්තා එයා මරලා දැම්මා ඩිටෙක්ටිව් පාක්ගේ දුව කියලා. මොකද ජේපිල් ඒ වෙලාවේදී බය වුණා එයා මරලා දැම්මේ තමන්ගේ හොඳම යාළුවාගේ දුව කියලා කියන්න. කොහොම නමුත් ජේපිල් එහෙම කියපු නිසා ඒ බොඩි එකේ කොටස් ආපහු ගොඩගද්දි එතනට ගිහින් තියනවා ජං. මොකද ජංට අවශ්‍ය වුණා එයාගේ හොඳම යාළුවා මේ වගේ මිනි මරුවෙක්ද කියලා දැනගන්න. අන්න එතන බොඩි එකේ කොටස් එළියට ගනිද්දි ජං තමන්ගේ ඇස් දෙකෙන්ම දැකලා තිනවා තමන්ගේ දුව අතුරුදහන් වෙද්දී එයා දාගෙන හිටපු මාළයක කොටස් ඒ බොඩි එකේ කොටස් එක්ක තිබිලා තිනවා. අන්න එතනින් ජං තේරුම් අරගෙන තිනවා එහෙනම් මේ බොඩි එකේ කොටස් වෙන කාගේවත් දුවගේ නෙමෙයි තමන්ගේ දුවගේ බොඩි එකේ කොටස් කියලා. අන්න එතනින් පස්සේ ජං තේරුම් අරගෙන තිනවා එහෙනම් ජේපිල් මරලා දාලා තින්නේ තමන්ගේ දුව කියලා. ඊට පස්සේ ඒකට පිළිගන්න ඕන නිසා ජං කෙලින්ම ගිහින් තින මේ හොස්පිටල් එකට ජේපිල්ව මරලා දාන්න. ජං එතනට ඇතුළට යන්න හදද්දී එතන පොලිස් නිලධාරින් දෙන්නේ ආරක්ෂාවට ඉඳලා තිනවා. නමුත් එකපාරටම කොමුජි කෝල් එකක් දාලා මේ පොලිස් නිලධාරින් දෙන්නට කියලා තිනවා මේ එළිය කලබලයක් ඉක්මනටම එන්න කියලා. මොකද කොමුජි එහෙම කරේ ඒ වෙලාව භාවිතා කරලා කොමුජි එතනට ගිහින් අර ජේපිල් කියන මිනි මරුව මරලා හිරේ යන්න. නමුත් ඇත්තටම කොමුජිට කලින් ඒ වෙලාව භාවිතා කරේ මේ ජං කියන මිනිසයා. ජං ඊට පස්සේ ඒ වෙලාව භාවිතා කරලා කෙලින්ම යනවා ජේපිල් ළඟට. ජේපිල් ළඟට ගිහින් ජං අහලා තිනවා තමුසේද එහෙනම් මගේ දුව මැරුවේ කියලා. අන්න ඒ වෙලාවේදී ජේපිල් මුකුත් නොකිය මට සමා වෙන ජං කියලා දෙනවා. අන්න ඒක කිව්වට පස්සේ ජං තේරුම් අරගෙන තිනවා එහෙනම් මේ මිනිසයා තමයි තමන්ගේ දුව මරලා දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ජං තමයි මේ ජේපිල් කියන මිනිසයාට පිහියකින් ඇනලා ඇනලා මරලා දාලා තියෙන්නේ. ජං ඒ විදිහට ජේපිල් මැරුවට පස්සේ තමයි ඩිටෙක්ටිව් පාගේ වයිෆ් මෙතනට ඇවිල්ලා තින්නේ. ඊට පස්සේ ජං එතනින් පැනලා ගිහින් තිනවා. ඩිටෙක්ටිව් පාගේ වයිෆ් හොයාගෙන මේ වෙලාවේ මෙතනට එනවා. අන්න එතනට ආවට පස්සේ ඩිටෙක්ටිව් පාක් දැක්කේ ලේ පිරුණු පිහියක් තියාගෙන තමන්ගේ වයිෆ් ජේපිල්ගේ බොඩියක ළඟ හිටගෙන ඉන්නවා. අන්න ඒ නිසා ඩිටෙක්ටිව් පාක් මේ වෙලාවේ හිතුවේ තමන්ගේ වයිෆ් තමයි එහෙනම් ජේපිල්ව මරලා දැම්මේ කියලා. ඊට පස්සේ කොමුජි මෙතනට ආවා. කොමුජි ඊට පස්සේ මේ මිනි මරුම තමන් කරා කියලා පොලිසියට බාර වුණා. අන්න ඕක තමයි ඇත්තට මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. අර හෙයා බෑන්ඩ් දෙක කම්පයා කරලා බලලා හරියටම බාරම් පරීක්ෂණ කටයුතු කරලා ඇත්ත මිනි මරුව කවුද කියලා හොයාගෙන තියෙනවා. නමුත් ඩිටෙක්ටිව් පාක් තාම දන්නේ නැහැ එයාගේ දුව තමයි චෝයි කියන්නේ කියලා. අපි බලමු ඉස්සරහට ඇත්තටම ඩිටෙක්ටිව් පාක් හොයාගනිද එයාගේ දුව චෝයිද කියලා. නමුත් තව ප්‍රශ්නයක් ඔයාලට එනවා. චෝයි ඇයි තවමත් එයාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි හැංගිලා ඉන්නේ? මම කලිනුත් කිව්වා චෝයි කියන්නේ බොහොම රහසිගත චරිතයක්. අපි බලමු ඉස්සරහට මේ ගැන මොකක්ද අපිට දැනගන්න පුළුවන් වෙන්නේ කියලා. කොහොම නමුත් මේ වෙලාවේදී ජේපිල්ගේ ඇත්තම ඝාතකයා හොයාගන්න තියෙන්නේ. අන්න ඒ නිසා මේ වෙලාවේදී හිරේ ඉන්න කොමුජිට එළියට එන්න සිද්ධ වෙනවා. කොමුජි හිතාගෙන හිටපු හැම දෙයක්ම වරදිනවා.
ඔන්න ඊට පස්සේ අපිට පේනවා බාරම් මේ වෙද්දි පොලිස් ස්ටේෂන් එකේ ඉන්නේ බාරම් මේ වෙලාවදී චිත්‍රයක් ඇඳ ඇඳ ඉන්නේ ඒක පාරටම බාරම්ගේ අතින් මේ චිත්‍රය බිම වැටෙනවා ඒ චිත්‍රය අතර ගත්තට පස්සේ තමයි බාරම් දකින්නේ එයා ඇඳලා තියෙන බොහොම දරුණු චිත්‍රයක් ඒ කියන්නේ තවත් මිනිස්සෙක් තවත් කෙනෙක්ව ඝාතනය කරන ආකාරයේ චිත්‍රයක් තමයි බාරම් දන්නේවත් නැතුව එයා ඇඳලා තියෙන්නේ ඔයාලා දැන් කොහොමද දන්නවා සංයෝහන්ගේ මොලේ කොටස බාරම්ගේ මොලේ ඇතුලේ තියෙනවනේ අන්න ඒ නිසා තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ අන්න ඒකට අවුල් ගිහින් බාරම් ඊට පස්සේ යනවා ගෙදර බාරම් ගෙදර ගියාට පස්සේ බොන්ගි එනවා මේ පොලිස් ස්ටේෂන් එකට බාරම් හොයාගෙන නමුත් පොලිස් ස්ටේෂන් එකෙන් කියනවා බාරම්ට අසනීප තත්ත්වයක් ඇති වෙන නිසා බාරම් ගෙදර ගියා කියලා. ඊට පස්සේ බොන්ගි බාරම්ගේ ගෙදර යනවා බාරම්ව හොයාගෙන. ඉතින් මේ අතරතුරේදී බොන්ගි මේ ගෙදරට එන්න කලින් කොමුජි හොඳටම බීලා එනවා බාරම්ව හම්බෙන්න. මොකද දැන් කොමුජිට හොඳටම තරහයි. කොමුජිගේ වැඩ ඔක්කොම වරද්දලා දැන් මේ බාරම්නේ. බාරම් ඇත්තම ඝාතකය හොයාගත්ත නිසා කොමුජිට හිරෙන් එළියට එන්න සිද්ධ වුණා. ඊට පස්සේ කොමුජි මේ වෙලාවේදී බාරම්ට පහර දෙන්න උත්සාහ කරනවා. දැන් බාරමුත් මේ වෙලාවේදී අවුල් වෙන්න ඉන්නේ. බාරම් ඊට පස්සේ කොමුජිව බිම දාගෙන පහර දෙන්න පටන් ගන්නවා මේ අතරතුරේදී බොන්ගි පැත්තකින් මේ ඇත්තම සිද්ධිය බලාගෙන ඉන්නවා කොහොම නමුත් ඔන්න ඔහම තමයි මේ මවුස් කියන සීරීස් එකේ 9 වෙනි එපිසෝඩ් එකේ ඉවරුනේ බාරම් කොමුජිව මෙතනදීම මරලා දායිද ඒක බොන්ගිට නවත්ත ගන්න පුළුවන් වෙයිද මෙතනින් එහාට කතාවේ මොන වගේ දේවල් වෙයිද මම ආපහු මතක් කරන්නම් තමත් අපි ඉන්සයිට් සිනමා මැක්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ දෙන ලොකු පාට බටනේ දැන්ම subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා එහෙනම් අපි මේ සීරීස් එකේ 10 වෙනි එපිසෝඩ් එකේ ඉක්මනට මුණ ගැහෙමු we will meet again